තම පාරේ සිටින ඊශ්‍රායෙල් ප්‍රාණඅපකරුවන් ඔවුන්ට බහර දීම සඳහා එකඟතාවකට පැමිණීමට සූදානම් බව හමාස් ප්‍රධානියා මුල්වරට ප්‍රකාශ කර තිබෙනවා. ඔහු සඳහන් කර ඇත්තේ ඒ සඳහා ඊශ්‍රායෙල් සමග එකඟතාවකට එළඹීමට සූදානම් බවයි. මෙහි මැදිහත්කරුවන් ලෙස ඇමරිකාව සහ කටාර් රාජ්‍ය කටයුතු කරනු ලබනවා. මෙම කරුදෙනුව සාර්ථක වුවහොත් හමාස් ප්‍රාණඅපේ සිටින ඊශ්‍රායෙල් වැසියන් 240කට නිදහස හිමි වනු ඇති බව සඳහන්. කෙසේ වෙතත් ප්‍රාණඅපකරුවන් නිදහස් කිරීමට අදාළව හමාස් සටන්කාමීන්ගේ කොන්දේසි මෙතෙක් ඉදිරිපත් කර නැහැ. මේ අතර පසුගිය දින කිහිපය තුල උතුරු ඊශ්‍රායෙල් සහ ලෙබනන් අතර දේශ සීමාවේ දේශ සීමා ගැටුම් රාශියක් සිදුව තිබෙනවා. ඊශ්‍රායෙල් හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩැනියල් හගාරි සමාජ මාධ්‍ය වෙත මේ සම්බන්ධයෙන් කරුණු දක්වා තිබෙනවා. මේ අතර ගසා තීරයේ සටන් දිගටම පවතින අතර ඊශ්‍රායෙල් හමුදාව සඳහන් කරන්නේ තමන් උතුරේ ජවාලියා නගරය වටකර ඇති බවයි. මේ අතර හමාස් සංවිධානය විසින් පසුගිය මස මුලදී දකුණු දිගේ ඊශ්‍රායෙලයට කඩා වැදී 1200ක පමණ පිරිසක් ඝාතනය කර 240කට ආසන්න පිරිසක් ප්‍රාණඅපකරුවන් ලෙස බැහැර ගැනීමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායෙලයේ ගසා තීරයට එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 13300කට අධිකයි. ඉන් 5600කට ආසන්න පිරිසක් දරුවන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අපේ ප්‍රාර්ථනය මෙම යුද ගැටුම් ඉක්මනින්ම අවසන් වී සාමය උදා වේවා යන්නයි. නවතම පුවත් දැනගැනීමට ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කරන්න.